ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රට තුල සීග්‍රෙන් යලි කොවිඩ් පැතිරියමත් සමග නව මාර්ග උපදේශමාලාවක් නිකුත් කරයි පොදු ප්‍රවාහනයේ ධාරිතාවෙන් අඩකට පමණයි පෞද්ගලික සහ රජයේ සේවකින් අවම කාර්ය මණ්ඩලයක් පෙර පාසල් පාසල් 150ක ධාරිතාවයක් විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති පැවැත්වීම තහනම් සංගීත සම්දර්ශන වෙරළ සාද පිහිනුම් තටාක තහනම් සති අන්තේ රට වසා දැමීම ඇඳිරි නීතිය හෝ සංචරණ සීමා පැනවීමක් නැහැ අත්‍යවශ්‍ය හේතුවක් හැරුණුකොට දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සීමා කරන්න යුද හමුදා ප්‍රතිවරයාගෙන් ඉල්ලීමක් එළඹෙන සති අන්ත නිවාඩුවේ අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන්න එපා මහා සංගරත්නයේ ඉල්ලයි කුරුණෑගල ගණේවත්ත සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් ගත වූ දින දෙක තුල කොවිඩ් රෝගීන් 215ක් බිලියන් දෙලින් ඊයේ දිනේට පමණක් රෝගීන් 84ක් පාසල් සිසුනුත් ඒ අතර असल वैसी इंडिया वतुले देवने दिन रात कोविड रोगीन लक्ष्य तुले इकमवाई कोरोना व्याप्तियत समग्र जापानी प्रधान प्रांत हाथरकटे हादीसी तात्त्विया पार्लिमेंट मंत्री हरिन प्रणांदु अत्तनंगुटे गनी में सूदानमा गने पार्लिमेंट ये दी हेलीदरावा हरिन एक कापिवा अत्तनंगुटे गन्ने सजित पवसाई मेरठ रासायनिक पोहर गेन्वी संपूर्ण जनपति अवधारणे कराई දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය රට තුල පවතින කොවිඩ් අවධානම් තත්ත්වය හමු වේ අද සිට එළඹෙන මේ 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා කොවිඩ් වෛරස් ව්‍යාප්ත වීමේ අවධානම් මත පදනම්ව මෙරට ජනතාව පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය දක්වන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා ඒ අද සිට ලබන මේ මාස 31 වෙනිදා දක්වා බල පැවැත්වෙන ආකාරයෙන් एनु विश्वविद्यालय ऐतलु उसस अध्यापन आयतन वसा देवनु ऐते लामा उद्यान सैनकिली संगीत संदर्शन विरल साथ पिहिनुम तटाक कैसिनो रात्रि समाज चाला हा स्पा वसा दमा ऐतियातर උපකාරක පන්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවසර හිමිවන්නේ නැහැ. එසේම පාසල් දිවාසුරුකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් 150ක ධාරිතාවෙන් ක්‍රියාත්මක විය හැකි. ගෘහස්ථ උත්සව, එලිමහන් උත්සව සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට අවසර හිමි නොවන අතර කිසිදු මහජන ඒකරාශී වීමකටද අවසර හිමිවන්නේ නැහැ. මංගල උත්සව වෙනුවෙන් ශාලාවේ ආසන ධාරිතාවෙන් 150ක් නොඉක්මවන ලෙසට උපරිම වශයෙන් අමුත්තන් 150 දක්වා ආරාධනා කිරීමේ හැකියාව පවතින අතර ලබා දී ඇති උපදෙස්වලට අනුව කටයුතු කළ යුතුය. කොවිඩ් හේතුවෙන් මරණයට පත් වූවන්ගේ හැර අනෙක් අවමංගල්‍ය උත්සව සඳහා ලබා දී ඇති උපදෙස්වලට අනුව ඕනෑම වේලාවක උපරිම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකුට පමණක් සහභාගී විය හැකියි. පැමිණෙන පුද්ගලින් ප්‍රමාණය අවම කිරීමට ගත හැකි සියලු පූර්ව ආරක්ෂාවන් ගත යුතු බවටයි එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. එක් නිවසකින් හෝ නවාතැනකින් පිටව යාමේදී අත්‍යවශ්‍ය සේවා හෝ අවසර ලබා දී ඇති ක්‍රියාකාරකම් වල නිරත වන්නේ නැත්නම් පිටවීමට අවසර ලබා දී ඇත්තේ පුද්ගලින් දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහන සේවා වලදී බස් රථවල මෙන්ම දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර හිමිවනවා. රජයේ සහ පෞද්ගලික කාර්යාල වලට උපදෙස් ලබා දී ඇත්තේ අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමටයි. හැකි සෑම විටකම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතු බවද අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට ඇතුළත්. එළඹෙන සති අන්තයේ රට වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම අත්‍යවශ්‍ය හේතුවකට හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමන කටයුතු සිදු නොකරන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දීර්ඝ සති අන්තයකට අපි පැමිණෙමින් සිටින්නේ. හැම පුත්‍රයෙක්ම අහනවා රට ලොක්ඩවුන් කරනවද නැත්නම් වෙනත් නීති පනවනවද කියලා. දැනට අපිට එසේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. හැකිතාක් දුරට නිවසට වෙරි ඇඳි සිටින දීර්ඝ සති අන්තයේ ඒ තැන් වලට එක්රොක් වෙන්න එපා. රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අවස්ථාවේදී සංවිධානය කළ තියෙන දේවල් කිරීමෙන් වළකින්න කියන එක ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනු ලබනවා. දිස්ත්‍රික් අතර ගමන් කිරීම අත්‍යවශ්‍ය නොවනවා නම් නොයා ඉන්න කියන එක අපි තාමත් කාරණක ඉල්ලා සිටිනවා. මේ දැන් මේ තියෙන ප්‍රභේදය මොකක්ද කියලා හරියටම අපි ඉදිරි දවස් කීප ඇතුළත කියනවා. ඒත් මේ නව ප්‍රභේදය නිසා පැතිරිගෙන යාම ඉතාමත්ම දරුණු විදියට සිදු වෙනවා. මේ අවස්ථාවේ එක්කෙනෙක්ගෙන් 5-6 දෙනෙකුට මෙම වෛරසය බෝ වෙනවා. ඒකයි තමන් ආරක්ෂා විය යුත්තේ. තරුණ අයටත් ටිකක් දරුණු රෝග ලක්ෂණ මතුවෙනවා. අප දන්නවා ආගමික උත්සව ගොඩාක්
විසිහය වෙනද පෝය නොයෙකුත් පන්සල්වල තියන්න තීන්දුව කළා තියෙනවා. වන්දනාගමන් ඒ වගේම පුද්ගලික විනෝද සංචාර සැලසුම් කරලා තියෙනවා. අත් දෙක එක්කහුව කළා වැඳලා ඉල්ලනවා. මේවා අපි නවත්තමු. මේ ප්‍රශ්නයට මූණ දෙන්න තියෙන සුදුසුම ආකාරය එන්නත කියන්නේ විශාල සහයක්. කෙනෙක් හිතනවා නම් ආපට ප්‍රශ්නයක් නැහැ මට මුඛවාරණයක් අඳින්න ඕනේ නැහැ මම සමාජ දුරස්ථභාවය තියන්න ඕනේ නැහැ මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙනම් මම හිතන්නේ ඒක වහාම අපේ ජනතාව අතරින් මේ සිතිවිල්ල අයින් කරන්න උනොත් මේක සහායක් පමණයි. මේ එන්නත ගත්තාය කියා ඔබ සම්පූර්ණයෙන්ම සුරක්ෂිත වන්නේ නැහැ. බොහෝ දුරට සුරක්ෂිතයි. නව ප්‍රභේදයත් එක්ක රෝගීන් වැඩි වෙන ප්‍රමාණයත් එක්ක අපේ තියෙන ඇඳන් ප්‍රමාණය අපේ තියෙන ICU වල ධාරිතාවය මේ හැම දෙයකටම සීමාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි සෑම දිනම ඊටාත්ම දැඩිව මේ කාරණය හිතට ගන්න ඕනේ. ලෝකයේ සියලු පුරවැසියන්ට දැවැන්ත අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අභියෝගය ජය ගන්නට හැකියාවක් තිබෙන්නේ ඊටාත්ම ක්‍රමානුකූලව විද්‍යාත්මක පදනම් වලට ගරු කරමින් විනය ගරුකව මේ ප්‍රශ්නේ අපිත් හරියටම තේරුම් අරගෙන පුරවැසියන් හැටියට අපි අපේ යුතුයකම් ඉෂ්ට කරගත්තොත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් කියන විශ්වාසය අපට පැහැදිලිව තිබෙනවා. මේ අතර අනුරාධපුරයේ කොරෝනා තත්ත්වයේ ඉහළයාමත් සමගම අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නය හා ආණ්ඩුකාරවරයා ඇතුළු අදාළ බලධාරීන් රැස් වී සාකච්ඡා පවත්වා ඇති අතර එෙහිදී සමස්ත ජනතාවගෙන් ඉල්ලා තිබෙන්නේ එළඹෙන සති අන්තයේදී අනුරාධපුරයට නොපමිණින ලෙසයි. පුළුවන් තරම් දුරට ඔබේ වන්දනාමාන කටයුතු වලින් අනුරාධපුරයට පැමිණීමෙන් වළකින හැටියට අපි සිහිපත් කරනවා. ඔබේ පැමිණීම ඔබේ සෞඛ්‍යයටත් ඒ වගේම මේ පලාතේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සෞඛ්‍යයටත් තර්ජනයක් වෙන ස්වරූපයක් වාතාවරණයක් තියෙන නිසා මේ අවස්ථාවේ ඔබේ කැපවීම අවශ්‍යයි. මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අදහස් පළ කළා. මේ හඳුනා නොගත් පිරිසක් තව ඉන්න නිසා ඒ හඳුනා නොගත් පිරිස් රටවටා නැවත වතාවකින් විශේෂයෙන්ම මේ සති අන්තයක දීර්ඝ සති අන්තයක් ඒ අය රට පුරා සංචරණය කරොත් ඒ අය යන්න ගත්තොත් මොකද ඒ අය දන්නේ නැහැ අතරම රෝගිය තියෙනවා කියලා ඒ අය නොදැනුවත් භාවයෙන් හෝ යන්න ගත්තොත් අර ස්පර්ශකින් සොයා හඹා යාමේ ක්‍රියාවලිය යම් ආකාරයකට ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. ඒ වගේම රෝගියේ තව තවත් අයට ප්‍රචාරය වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි මූලික වශයෙන්ම රජයේ පාර්ශවයටත් අපි යෝජනා කරලා තිනවා ඔවුන්ගේ විද්‍යාත්මක තීරණ මත කරගෙන යාම සඳහා ඉඩ දෙන්න. එය දේශපාලනීකරණය කිරීමක් කිසිදු පාර්ශවකින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පවතින COVID-19 වසංගතය හමුවේ දින 3ක් තුල ගණිවත සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් COVID රෝගීන් 215 දෙනෙක් හමු වී තිබෙනවා. එමෙන්ම දියුලපිටිය ප්‍රදේශයෙන් ගත වූ තෙදින තුල රෝගීන් 108 දෙනෙකු වාර්තා වීම හමුවේ පවතින තත්ත්වය අවධානම් බවයි සෞඛ්‍යංශය පවසන්නේ. රට තුල පැතිර යමින් පවතින COVID-19 වසංගතය හමුවේ මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් COVID රෝගීන් බහුල වශයෙන් වාර්තා වෙමින් පවතිනවා. පැවති උත්සව සමයේදී ජනතාව නිසි නිරෝධායන නීති රීතීන් අනුගමනය නොකිරීම හේතුවෙන් රට තුල යලිත් COVID අවදානම ඉහළ ගොස් ඇති පසුබිමක දිවුලපිටිය ප්‍රදේශය තුල COVID තෙවන රැල්ලක් ආරම්භ වී ඇති බවයි ප්‍රදේශ භාර සෞඛ්‍යංශ පවසන්නේ. ඒ අනුව දිවුලපිටිය ප්‍රදේශයෙන් ගත වූ දින 3ක කාලය පමණක් වාර්තා වී ඇති COVID රෝගීන්ගේ සංඛ්‍යාව 108ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදලුපොත ග්‍රාම නිලධාරී වසම හා නිරාවිය ග්‍රාම නිලධාරී වසම අද පෙරවරු 7 සිට හුදකලා කෙරුණා. ගණේවත්ත සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් පමණක් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගොස් ඇති බවයි ගණේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාරද රණසිංහ මහතා සිය තපකල විමසීමකදී ප්‍රකාශ කළේ. හලාවත කොස්වත්ත පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙකුද කොවිඩ් ආසාදිතෙකු බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර කොස්වත්ත පොලිස් ස්ථානයේ ප්‍රදේශයේ විහාරස්ථානයක තාවකාලිකව පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බවයි නාතණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ 109ක් අතුරින් පුත්කලින් 84 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. පාසල් සිසුන් 5 දෙනෙකුද ඒ අතර වන බවයි ප්‍රදේශ භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාක්ද සිල්වා මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ඉන් එක් සිසුවෙක් පසුගිය 20 වනදා පාසල් ගොස් ඇති අතර මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. ගෝලීය කොවිඩ් වෛරසය හමුවේ මේ වන විට දැඩි බලපෑම එල්ල වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවටයි. ඒ අනුව ගත වූ පැය 24 දීත් ඉන්දියාවෙන් දෛනික වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඒ 103 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ වසංගතය ආරම්භ වීමෙන් පසු ලොව එක් රටකින් එක් දිනකදී හඳුනාගත් වැඩිම රෝගීන් ගණන සටහන් කරමින් අකණ්ඩව දෙවැනි දිනටත් ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂ 3 සීමාව ඊයේ දිනේදීත් ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වී ඇති දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 332,503ක් ලෙසයි. ඉන්දියාවේ වඩාත් දියුණුම සෞඛ්‍ය පද්ධතියක් සහිත දිල්ලියේ ප්‍රධාන රෝහල් 6ක ඔක්සිජන් සංචිත සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. අගනුවර අනෙකුත් රෝහල් සියල්ලෙම දැවැන්ත ඔක්සිජන් හිඟයක් පවතින්නේ ඒවායේ දැඩි සත්කාර ඒකක සියල්ලම 99%ක් පිරී ගොස් ඇති පසුබිමකයි. මේ අතර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ විරාර්හි රෝහලක ඇති වූ ගින්නකින් එහි දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් රෝගීන් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අද අලුයම තුනට පමණ ගින්න හටගෙන ඇති අතර ඊයේ දිනත් ඔක්සිජන් කාන්දු වීමක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් රෝගීන් 22 දෙනෙකුට දිවි අහිමි වුණා. මේ අතර ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය දිනෙන් දින ඉහළ යාමත් සමග බ්‍රිතාන්‍යයට පැමිණීම තහනම් කර ඇති රටවල් ඇතුළත් රතු ලැයිස්තුවට ඉන්දියාව පසුගියදා ඇතුළත් කෙරුණා. ඒ අනුව රතු නිවේදන නිකුත් කරමින් ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලු ගුවන් ගමන් නතර කිරීමටයි බ්‍රිතාන්‍ය තීරණය කර ඇත්තේ. එසේම ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් පැමිණෙන ගුවන් ගමන් දින 30ක කාලයක අත්හිටුව වීමට කැනඩාව තීරණය කර තිබෙනවා. එක්සත් අරාබි එමිරාජයේද හෙට සිට දින 10ක කාලයක් ඉන්දියාවට ගුවන් ගමන් සීමා කර ඇති බවයි විදෙස් වාර්තාවන් දැක්වෙන්නේ. ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ තුන්වන වරටත් හදිසි තත්ත්වයක් ජපාන රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ටෝකියෝ, ඔසාකා, කියෝතෝ හා හියුගෝ යන ප්‍රාන්තවලට බලපැවැත්වෙන පරිදි මෙම හදිසි තත්ත්වයේ ඉරිදා සිට මැයි 11 වනදා තෙක් ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ හරින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට අද දින පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු වගේක් පැමිණිල්ලක් දාලා තියෙනවා හරින් ප්‍රනාන්දු මහතුමා පාර්ලිමේන්තුවේ අසත්‍ය ප්‍රකාශ කරනවා කියලා. ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුව තුළ ඕන දෙයක් කියන්න පුළුවන්. නඩු දාන්න බෑ. මම ආණ්ඩුවට කියනවා පණිවිඩකාරයාට හිරියන කරන්න ඇතුව ඊයේ කාදිනල්තුමාගේ ප්‍රකාශය කියවන්න කියලා. මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට තියෙනකොට යට ඒවට කිසි කෙනෙක්වත් අරමුණ ගන්න ඉඩ දෙන්නේ නැහැ අපි ආණ්ඩුවක් හැටියට. ඒක ඔබතුමත් එක්ක අපි ආණ්ඩුවක් හැටියට නිවැරදිව හිත ගන්න. ඒක මමත් එදා අභියෝග කළා අපි මිනිස් නානයක් අර මන්තුමාටයි හරින් ප්‍රනාන්දු මන්තුමාටයි මේ වරප්‍රසාද වලට මුවා වෙන්නේ නැතුව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව ගිහිලා පැමිණිලි කරලා අපි හොයමු කියලා. ඒව බොහොම සද්භාවයෙන් අපි කිව්වේ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාව කිසිසේත්ම ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයකට අනුරචනා මන්තුමාත් මාත් එකග වෙයි. මම දන්නවා මට වෙච්ච දේවල් කිසිම මන්ත්‍රීකෙනෙක්ට අසාධාරණ කරවට මම එකග වෙන්නේ නැහැ. අපි එකදිලා කරමු. අපිට කිසිම මන්ත්‍රී කෙනෙක් ගැටලුවක් මේ ඇතිකරන්න කැමති නැහැ අත්අඩංගුවට අරගෙන. දැන් හරින් ප්‍රනාන්දු මහත්මයා කොමිසමට ගෙනාවා. කොමිසම එතුමා ගැන ප්‍රශ්න කරා. කොමිෂන් වාර්තාවේ පැහැදිලිව තියෙනවා එතුමා ගැන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඒ කාරණේම පදනම් කරගෙන ගිය බඟහරුවාදා හරින් ප්‍රනාන්දු මහත්මයා බරපතල හෙළිදරව් කිරීමක් කරාට පස්සේ පසුබල මන්ත්‍රීවරු මේ ගැන CID එකට කම්ප්ලේන්ට් කරාට පස්සේ අද CID එකට කැඳවන්නේ මේක දැරේම. හැබැයි පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා මේක ඇතුලේ කරමේ දාන්නේ. දාන්නේ පරණ කේස් එකක්. මේ අතර මෙවැනි විට රෝහල් ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැමිණියා. හරින් ෆර්නාන්ඩෝ මැතිතුමා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ කරුණු කාරණා ගණනාවක් එළිදැක්වුවා. පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වුණු ජනතාවටත් කතෝලික ප්‍රජාවටත් ලංකාවාසී ජනතාවටත් සාධාරණයක් ඉෂ්ට කිරීමේ ඒ නිර්මල චේතනාවයි. නමුත් මේ වන විට පිට අහන්නට ලැබෙනවා එතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා අත්අඩංගුවට අරගෙන හිර කරන්නට යම් ප්‍රයත්නයක් තිබෙනවා කියන එක පිළිබඳව අපිට ආරංචි ලැබෙනවා. අරින් ෆර්නාන්ඩෝ මැතිතුමාව අත්අඩංගුවට ගන්නවා නම් සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් නියෝජනය කරන එහි නායකයා හැටියට මම කියන්න කැමතියි. එහෙනම් අපිවත් අත්අඩංගුවට ගන්න. අපි ලෑස්ති හිරගවල් වල ලගින්න සත්‍ය වෙනුවෙන්. 2021 අප්‍රේල් 21 වන දින පාර්ලිමේන්තු සභාගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඊට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.
දෙදහස් විසියක අප්‍රේල් මස 21 වෙනි දින පාර්ලිමේන්තු සභාගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳ සොයා බලා ඒවට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සේබලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කර තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමද එම කමිටුවට පැවරෙන වගකීමක්. ඊට කැබිනට් අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රමු කල්යන මහත්වරුන්ද, රාජමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යපා, එමිතියාස් බාකිර් මාකර්, ආර් එම් රංජිත් මතුම බණ්ඩාර, එම් ඒ සුමන්තිරන් යන මහත්වරුන්ද ඇතුළත් බව කතානායක මහින්ද යපාබේ වර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද නිවේදනය කළා. ප්‍රණිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීතුමාට කතා කරන්න අවස්ථාව දෙන්න ඒගොල්ලන්ගේ වෙලාව ඉවරයි. අරනවා කරලා අපේ මන්ත්‍රීතුමාට කතා කරන්න දෙන්න. ඉතින් මොකද්ද මේ කරන්නේ ඔබතුමාලා? මේ සභාව ඔබතුමාලාට ඕනේ විවාදයක් කතා කරන්න. කතානායකතුමනි, ඒ දැන් විනාඩි 47ක් නැති කරා අපි. රුපියල් 47ක් විනාශ කරලා තියෙනවා මේ මොහොත වෙනකොට. ප්‍රණිත බණ්ඩාර මන්ත්‍රීතුමා කතා කරන්න ඔබතුමායි කතාව. යහපාලන රජයේ කාලේ වෙච්ච ප්‍රධාන වරදක් පිළිබඳව ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය ඉවත් කරන්නේ පාර්ලිමේන්තුවේ තුනින් දෙකක ඡන්දකෙන් කියන එක අපි අමතක නොකළ යුතුයි. ඒ වගේම ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මොහන් පීරිස් අග්‍රවිනිශ්චකාරතුමාව පත් කරා. අපේ රටේ ඉතාමත් පැහැදිලි දූෂිත චෞර වලල්ලක් ඉන්නවා. මේ චෞර වලල්ල මොකද කරලා තිබෙන්නේ? අපේ රටේ මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් අහිමි කරලා තිබෙනවා ගරු කතානායකතුමනි. කොමිසම් 7-8ක් නෙවෙයි, හිරගවල 7-8ක් නෙවෙයි, මහාමග මරා දමුවද මේ දූෂිතයන්ට වංචනිකයන්ට චෞර වලල්ලට අරිව කරන සටන නතර නොකරන බව ගරු සභාපතිතුමනි මම සපත කර සිටින මේ පාර්ලිමේන්තුවයි. ගරු කතානායකතුමනි, හාම්පුතාට චුට්ටක් කොනිටනකොට සුරතලා අකුණක් ගැහුවා වගේ කය ගන්නවා. ගොඩක් ඉන්නකෝ. ගොඩක් ඉන්නකෝ. ඔයාගෙන මුකුත් කිව්වේ නෑ වගේ හාම්පුතාගෙන කිව්වේ. අපිට කියන්නේ. මම කනබ ඉන්නකෝ. මොකද මේ කරන්නේ? නියෝජ්‍ය කතානායකතුමා. මන්ත්‍රීතුමා, ඔබතුමාට කරන්නේ සභාව අසුරවලා දෙන්න. මන්ත්‍රීතුමා කරුණාකර නිශ්ශබ්ද වෙන්න. කෙනෙක් කතා කරනකොට අහගෙන ඉන්න පුරුදු වෙන්න. අහගෙන ඉන්න තරම් සංගමයක් නැත්තේ. හොරේ හිත, පක්කඩේ හිත, වංචනික හිත, දූෂිත හිත. මේ මරු වියත්මක, මේ වියත්මක එකදේ කාණමණ්ඩේ ගස් කප්පුගෙන, අනිත් කෙනා දිවුලපිටියේ පස් කප්පුගෙන, අනිත් එකන අම්පාර වෙලිගොඩ දාන කෙනා අහගෙන ඉන්න පුරුදු වෙන්න. ඉන්නවා කොහොල කියනකම් පිස්සෙක් වගේ කෑ ගන්න එපා. මේ පිස්සෙක් ඔය සරත් පොන්සේක මහත්තයා දැන් මෙතන ඉන්නවා. මම පුද්ගලික තරහක් නැහැ. මෙතුමා 2010 ජනාධිපතිවරයන්ට ඇහිලා රත්නපුරේ ප්‍රධාන වේදිකාවේ කිව්වා අර ප්‍රේමලාල් ජයසේකර කියලා එකෙක් ඉන්නවා ජම්පර් ඇඳගෙන වැලිකඩට යන්න පැදුරු කොට ලෑස්ති කරගන්න කිව්වා. රැස්වීමට ඉස්සෙල්ලා ඒ වේදිකාවේ හිටිය අපේ තලතා මෙතුමිය එතුමිය කිව්වා මෙතුමා ප්‍රේමලාල් ජයසේකරද කියලා මනම දන්නෙත් නැහැ. මේ චොකාමල්ලි කියලා ඉන්නවා මේ කෙනෙක් අපේ මිනිස්සුන්ට ගහනවා හරි කරදරයි කිව්වා. ඒකට මං වේදිකාවේද කිව්වා චොකාමල්ලි කියන පුද්ගලයා මේ ඔක්කොටම පහර දෙනවා හිරිහැර කරනවා කියලා මට වාර්තා වුණා. ඒව නැවතුනේ නැත්නම් අපි ඒගොල්ලන්ට දඬුවම් කරනවා කියලා. ඒකයි මම කිව්වේ. චොකලට් කන හින්දා චොකාමල්ලි කියලා පොඩි කාලේ ඉඳන් මට නම තිබ්බේ. හැබැයි අද චොකාමල්ලි කියන නම ඉස්සරහට දාලා හරියට පාතාල නායකයෙක් හැටියට තමයි මාව හංගඩු ගැව්වේ ඔබතුමාලා. මං අහනවා ලසන්ත වික්‍රමතුංගව. යා ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය පරීක්ෂා කිරීම දේශපාලන පරිගණීමක්. ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරන එක, ඒ මිනිස්සු වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න එක, අපි ආණ්ඩුව පීටවල අපි පොරොන්දු දීලා මේ මිනිමැරුම් ගැන මේ හොරකම් ගැන ගැන අපි හොයනවයි කියලා ඇවිල්ලා. එවැනි දේවල් ඒවට ක්‍රියාමාර්ග ගැනීම වැරදිද? ඖෂධ සංස්ථාවට අලුතෙන් ලියාපදිංචි කරුවා බෙහෙත් සපයන අය. බෙහෙත් සපයන අය ලියාපදිංචි කරලා ඕන කෙංගෙඩියක් ගේන්න කිව්වා. ඕන දහජරාවක් ගේන්න කිව්වා. ඕන දෙයක් ගේන්න කිව්වා. ඔබ තමුන් නාන්සේ වාඩි වෙන්න. අපි ඔය විදියට කරපු මිනිස්සුන්ට හිරගෙවල් හදන්නේ නැහැ. රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී කෘෂිනාශක, වල්නාශක, පොහොර මේවට අපි කොච්චර විදේශ විනිමයක් කොච්චර මුදලක් ගේනවද කියලා බැලුවොත්, ඒ අනුව අස්වැන්න වැඩි වෙනවද කියලා බලුවොත් අපිට පුළුවන් ගොවියට මේ සල්ලි නිකන් මෙන්න මේ ප්‍රමාණය දුන්නයි කිව්වත් අපිට ලාභයි. දැන් අපි කිව්වොත් ගොවියට හරි මේ කන්නේ ඉඳලා රසායනික පොහොර පාවිච්චි කරන්න නැතුව කෘමිනාශක පාවිච්චි කරන්න නැතුව කරන්න කියලා ගොවියා කියනවනම් මට මෙච්චර පාඩු වෙනවා කියලා. පාඩුවක් වුණා නම් ඒ පාඩුව සල්ලි දුන්නා රජයට ලාභයි. රජයට විතරක් නෙමෙයි රටට ලාභයි. දැන් මේවා හන්දා අපිට පුළුවන් ද ගඟකින් වතුර අරගෙන කෙලින්ම බොන්න දෙන්න? බෑ. ඒවා පොලියුටඩ්, පස පොලියුටඩ්.
ඊළඟට වකුගඩු ඒවට වියදම ඊළඟට කැන්සර් මේ ඔක්කොම බැලුවම පෝර අද ඉඳලා නවත්තනවා නම් ඒ තරම් ලාභයක් නැහැ මේ රටට කිසිම රසායනික පෝර ගෙන්වීම සහ මේ කෘමිනාශක මොනවා කිව්වත් මම නවත්තනවා තව ටික දවසකින් राज्य बैंक पद्धत शक्तिमत् पवत्वागिनियुव अक्रमात्य महिंद राजपक्ष महता पवसनवा ए पार्लिमेंट संकीर्णे पिहिटि अक्रमात्य कार्यालय अदपति साकचावकदि प्रगति बैंक सेवक संगमे निलधारण समग साकच्चावक अद दिन अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन पेवत्तुना ए पार्लिमेंटु संकीर्णे पिहिटि अग्रामात्य कार्यालय दी कालीन अभियोग हमुवे राज्य बैंक क्षेत्रीय शक्तिमत्तु पवत्वागिन्याम सह सेवकेन्गे गटलुवलट विसंदुम सोयागैनीमट अदालव मेम हमुव पेवत्तुना 1996 वर्षे सिट नवतादमा तिबु महजन बैंकुवे लंका बैंकुवे सह जातिक इतिरि किरीमे बैंकुवे निलधारी विश्राम वेटुप 2014 वर्षेदी जन අධිපතිතුමන් ලෙස නැවත ලබා දීම සම්බන්ධව ප්‍රගති බැංකු සේවක සංගමේ සමාජිකයින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රණාමය පුද කර සිටියා. විශ්‍රාම වැටුප්පල තවදුරටත් පවතින ගැටලු निराකරණය කර දීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය මෙහිදී යොමු වුණා. මුදල් අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය බැංකුවල දැනට පවතින ගැටලු निराකරණය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. रटे जातिक आरक्षाव पिलिबंदव किसिंदु विश्वासयक् नोमैति बव पार्लिमेंटु मंत्री हेक्टर अप्पुहामि महता पवसनवा एकोलंब पेवति माध्य हमुवकट एक्वेमि බලමියම මේ රටේ ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා පත් වෙන්න පෙර එතුමා දුන්න ප්‍රකාශය තමයි පාසක පහරේ අවසාන වෙච්ච ගමන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එතුමා ජනාධිපති වෙන්නට ඉදිරිපත් වෙනවා කියලා. දැන් ඉතාමත්ම කනගාටුයි ජනාධිපතිතුමාටම අපි කියන්න කැමති ජාතික ආරක්ෂාව ගැන අපිට නම් කිසිම අබමල් දෙනුක විශ්වාසයක් නැහැ. දැන් කතා කරන කෙනාව CID ගෙනියන්න තරම් ආණ්ඩුව අද ජනතාව මර්ධනකාරී ලෙස පාගගෙන ඉන්නවා කියලා තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. අද මේ රටේ ජනතාව जीवत्न्न बेरी मेरटे जनतावट अंड तनक अंड हित उदाकिन तीर मेवेन मर्दने की ඉස්සරහට දාගෙන මේ රට පාලනය කරන්න මේ අය ලෑස්ති වෙන බව අද මාධ්‍ය වේදිකුට එළියට ඇවිල්ලා දෙයක් කතා කරන්න බෑ. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල මේ ආණ්ඩුවට විරුද්ධව කිසි දෙයක් කතා කරන්න බෑ. මේ ආණ්ඩුව කාලෙන් කාලෙට එක එක නාට්‍ය රඟ දක්වනවා. අලුත් අලුත් ඩ්‍රාමා ගේනවා, මෙගා ඩ්‍රාමාස් ගේනවා. ගෙනල්ලා මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්න යට කරනවා. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත් අභියෝගයකට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අවසන් කරනු ලැබුවා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව සිය රහසිගත නිගමනය කතානායකවරයාට යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. අදාළ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අද පසුවන දිනටත් ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් ෆර්සානා ජමීල් මහත්මිය මෙම පනත් කෙටුම් පතේ සිදු කිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනයක් අධිකරණය වෙත බහර දුන්නා. වරායනගර කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු මෙරට බැංකු අනපනත් මගින් අධීක්ෂණය කෙරෙන අතර අදාළ කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී තිබෙන බවද ඇය ප්‍රකාශ කළා. මෙම පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සතු බලතල කප්පාදු කිරීමක් සිදු නොවන බවද වැඩිදුරටත් කරුණු දක්වමින් ෆර්සානා ජමීල් මහත්මිය ප්‍රකාශ කළා. මෙහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අතිරේක සොලිසිටර් ජෙනරල් වරිය සඳහන් කළේ වරායනගර කලාපය තුළ ස්ථාපිත කරන ව්‍යාපාර සහ ආයෝජන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය මෙන්ම එම කටයුතු අධීක්ෂණය කිරීමේ බලය යෝජිත කොමිසම වෙත පැවරෙන බවයි. මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති හරහා මෙරට ක්‍රියාත්මක සෙසු අනපනත යටපත් කිරීමක් සිදු නොවන අතර යෝජිත කොමිසම රටේ ක්‍රියාත්මක සෙසු අනපනත්වල අධීක්ෂණයට යටත්වන බවද මේදී අග විනිසුරුවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අතිරේක සොලිසිටර් ජෙනරල් වරිය ප්‍රකාශ කළා. ඒ අනුව යෝජිත කොමිසම ස්ථාපිත කිරීම හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කිසිදු ආකාරයකින් උල්ලංඝනය නොවන බවයි ඇය පෙන්වා දුන්නේ. වරායනගර කලාපය තුළ ආයෝජනය සඳහා පැමිණෙන්නේ අන්තර්ජාතික ආයෝජකින් වන හේයින් ඔවුන්ට වීසා බලපත්‍ර නිකුත් කිරීමේ බලතල යෝජිත කොමිසම වෙත පැවරීමක් සිදු නොවන අතර එම බලතල තවදුරටත් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සතුවන බව ඇය ප්‍රකාශ කර සිටියා.
තවදුරටත් කරුණු දක්ව අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ මෙම පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්ති වලින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල අධිකරණයේ සතු බලතල කප්පාදු කිරීමක් සිදු නොවන බවයි. මේ නිසා අදාළ පනත් කෙටුම් පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ඇය පෙන්වා දුන් අතර මෙම පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රකාශ කර සිටියා. පෙත්සම් විභාගයේ අතරවාරයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ වරුන්ට පෙන්වා දුන්නේ මෙම පනත් කෙටුම් පත හරහා ස්ථාපිත කෙරෙන කොමිසමට ආයෝජකීන් වෙත සහන ප්‍රදානය කිරීම සඳහා බලයක් ලබා දී නොමැති බවයි. මේ අතර පෙත්සම අතරවාරයේ පෙත්සම්කාර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සාමාන්‍යයෙන් පනත් කෙටුම් පත සම්බන්ධ විභාගවලදී ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයා විසින් යයි ප්‍රකාශ කළා. එහෙත් මෙම පෙත්සම් විභාගයේදී විවිධ අමාත්‍යංශවල ලේකම්වරුන් විසින් පනත් කෙටුම් පතට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීම ගැටලු සහගත බව සඳහන් කළ විජයදාස රාජපක්ෂ මහතා මෙය අයහපත් ක්‍රියා පටිපාටියක් බව අධිකරණයට පෙන්වා දුන්නා. එම අවස්ථාවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් SR ආටිගල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ තම සේවාදායකයා විසින් ඉදිරිපත් කළේ පනත් කෙටුම් පතට සංශෝධන සිදුවිය යුතු ආකාරය පිළිබඳ යෝජනා පමණක් බවයි. අනතුරුව පංචපුද්ගල විනිසුරු මඩුල්ල සියලුම පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේ මෙම පෙත්සම් වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන ඉරිදා විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. ඉන්පසු එම ලිඛිත දේශන වලට අදාළ මුල් පිටපත් ලබන අඟහරුවාදා පෙරවරු 10ට අධිකරණයට බාර දෙන ලෙසද පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සියලුම පාර්ශවකරුවන්ට දැනුම් දුන්නා. ඉනතරුව මෙම පනත් කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද පංචපුද්ගල විනිසුරු මඩුල්ල අද දින දැනුම් දුන්නා. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.